ෙලාව රාත්‍රී හත් පස්සේ අවට පරේසරයීමම තද්ද නිශෂදධාවක ගීලි ඇත. ඒත් මොරගන නිවසේ උඩසා පහල කාමර දෙකගවුන් දෙදනක නොන්නේ නිදි වර්ජතිවේ. පුදුමයකට මෙ ඔවන් දෙදනම නිදිවර්ජිතය ඔන්නන්නේ ඕනවුන් කැන බපතලස සිතමනිි. ඒත් කෙනෙ කනෙකා තමාගෙන සිතමින් මේ වාලටම නිදිවරණ බවක් දැනවන්නේ නැත. වර්ෂා දොලසනි වතාවට තැින් බැස වදුරටික්්බි අලි තැදමතට ආය ඇත්තරම ක කියයෝත් හිතර නිවක් නැත. සිත එක විදදිහගට තබාගණට බැරවීම එක අතකට දෝකකි ඕනොට ඩා දුවපන්න දඟන හිතාක් රවට කර ළඟ තබාගත නොහැක. දසතින්ම එන්නේ හෝගේ හන්ඬේ තකුණු කන මහතකට වසාගත හැක හෙත් වම්කණින් හෝ කතාගන්න ඇසයි දෙසවන මොසාගතැක හෝගේ හන්ට ඒත් එසේ එයාහන්ට එන්න පිට දින්නවා තම හදවත ඇතුලාන්තයෙන් මෙයයිඒ වසහන්ට වති තේරම් ගත්තායි. සිදුවන කිසිවා හදෝදර තේරුම් බේරුම් කරග ොහැක එඒය මවාගෙන එකම්ද මෙසේ සීවන මෝතකද කවුදු ඇවිදි හිතම වසාගන්නටුවාය. අකමැත්තත් ප්‍රතිශ්්‍යප කිරීමන්න නැත. ඒ ආදරණ හැගීමම ආතුර වන්න කංසා සුරුට්ටෝක ඇබැහෝ කෙනෙකු මෙින් හිත මන්මත්තොපිදේ විඳවායි. ජීවිත අනාගතයේ දෛවේ ආදරය විවහාාවේ. මෙවා උපතේදම සකස්කන අවසාන වෝ දෛවයක්. නොවේ නම් මේවා ජීවත් එද්දියක් උදාව නිමේශන්ද ඇ සිතුිය ඒයි. අම්මා මේ නොගියයානන් තමා රත්තපුන එකගෙන් වාන. කළගට පසු ලංකාට් නොපිනිියනන් මේ හැගේීම අද දිනේදි තමාට් නොයිපිදෙනවාද. ඕන වති මෙ ඇද ජීවත්තුවේ තරකයක් සාදාගෙන. හෙත්තේ තර්කෙන් ොලපෙන සමාර්ධදවල් ජීවිද සිදිදව. විට හිතම වනත කර තු අයි කිසිවක දොට තට්ුගොන්න හනින් අඇ ගැස්ුනෑයි වශය ඇදෙ ෙලර මාතිබ කෝට් එකද මාගෙන ගොස් ොර රිරයි. දොරකට උන්න හිමුත්තිේ ඕන්නේ උටුක ඇඳතුමන් නොමතිව ඔුල්ලූ හෙසනේ. ෆේසිර පත්තු විලාබර බව කොහගේ මුොයේ අයියේ ඇයි මේ බබත් නිදි නෑ නේද. ඒටඇයි පිළිතුර බැන්ඳී නැත මට බඩයනව බා විමුත්ති කියයේ කොඩා ළමෙක්සේ වෙන කෙනෙකු හ දෙස්සේ මෙසේ පෙමණි කවෙනං ඇයට අන්නේ තරහකි හෙත්තුවෝ එකව ආකාරම ඇගේ ලය පත්තුේ. අනේ ගොඩක් බුරලට යනවද. ඔහු අතුරගේ හිදගත්ත ගමන් ටැප්ප කෑැරාවගේ. විමුත්ති කියයේ බඩා අතක මෙනි. රෑට කෑ පිට්ටුනේ අයට දියවන් නැතු ඇති. අයගී නිදා ගන්න මං ගණට කෝපි එකක් හදගෙන්න්න ඒ නතින් නැතිවේද, කෝපික බිවම ඇල්ලෙයයි යන්න අයගිහින් නිදාගන්න. ඕ බඩාතගමින් පියකට පෙලදිග හිල් නගින්ට ගත්තේ පොඩි ළමෙක් වගේ ඇ හෝු දෙෙස බලා සිතුවාය. කතින් ෝරගි හදවිින් ලදුරැගින් හිම ඔහුතුළ මනුසකම් රැඳිය ඇතිදේ නිසායි. හරි න්න ඉතින් දෑම් මගත්ත යනවා. ඕ පියකට පෙලදිගේ පස්ස බලමින් නගිද්‍යිය අයකිවාය. භා කොස්සිෙරකොස් කෝපිහදන්නට කියේතලේ තබ සුරම්මගේ කාමටාවයි. නැන්දි ඒ දරුවෝමරහ? යට බඩ රල් කර යනල පව බඩේ ැක්කුම. ඇැකීවේ වේදනාවනි, පිට්ටුයි මසවීකෑවැනිේ මටත්ඒෙක අමතකුණා ඉස්සරත්්‍යයාට හෙමයි. මං කෝපි කහදල දෙන්නම් වෙනමුණුව කරන්නද මංගාව පෙත්තක ත් තිනවා මන් දෙන්නම්. නැන්ද නිදාගන්න මට පෙත්ත තිීනෙන තැනක කියන්න. വශ බිමමුත්ති කාමරටකගේ කෝපියන්දි දෙකම්ම දම ගන කෝපි ෝපියෙක සාදාගෙනෙේ. ඇැ කාමට ෙදදිහ ොටය බඩ බාගෙන අමාරුවෙන් දෑ සඩවන් කරගෙන උන්නේේ. අයයේ තාම සනීප නැද්ද ෝ සිනිසුනි අසර නොේ නැන්ද දුන්න මේ පෙත්ත බීපු ගමන් නවතීලු ඉස්සල්ල බීල ඉන්න. ඒ වතුරීදර අතේ තබාගෙන කො පැහකත් කුඩා පෙත්ත අත්ලමත තබා හේත පෑවාය. හ පෙත්ත නොග ඇගේ ලා රෝස පැකත් අත්ල දෙස බලා උන්නේ. මං හින්දවාට නිදාගන්නත් නෑ. මං ඇහැර අයේහිටි හෙන සදධ්‍යිත්ත හෙන් නැති පෙත්ත කට දමාගැමින් හෝකකිවේ ඇද සිනස්සාෝමනිි. මුනද මෙච රෑවෙන කල් හැරගෙන කල්පනා කරන්නේ. දිතුරු ැත නිදිමරවෙන් සිි ෝගැ බව ඕු කියන්න හැකිනම් තමගේ දයිවේ ඒ තරම් මොලොක් නැත. විශේෂ්‍ය දෙයක් නෑ මං සිංදුව කහා හිටියේ. මොකද අන්තිමටගේ සිින්දුව තා මතතා එන්නේෙ ඔහගේ ඇඳ පාමුල හිටගැන්නේේ. රෑදුුමින් අන්තමට විනිවිධ බෙන්න්න ඇගේ ඔවුන් වත මල ඔවු තුළ නිකසලා ආශාවක් ඇතික කළේ ඒ ගැණියකගේ නිරෝතක් දක පහළවන ආකාරය පාර ආශාවක් නොවේ. මේ කාග දැ නීලා වික්‍රම සිංහක සිංදුව මොකක්ද. විියෝගී ගෑනා හදේ. ඒක ඉතුරුපද මොනෝදවශ මන් සිින්දු කියල අයියට තවත් බඩපුරුල්ලෙනවා. සින්දු කියන්න එපා මට පදටික කියන්නකො සිංහල සිින්දු මතක් කරන්න තාසයි. වියෝගිය ගෑනා හදේ ආදරමල් නොමියේ සදාම සංසාරයේ අපේ හමුය මොනොවේ. ඒ ගීතේ එතන වියෝගයක් පිළිබඳ පද ගුණුී තිබු බව ආශපවා නොදෙන උන්නා. සමදය කිය අදේ අගේ හඬඩ බින්ඳී කහන පව ගුරුයේ මෙමිති බලාවන්නේ ඉදෑස දෙසේ. මං ආසනෑ ඔයසිින්දුවට. ඔහ කිව දුකිෙන විරාාව කොතරම් දුකදය දන්නන්නේ ඒවිදින කෙනෙගේ. අයාස මොනොසිදුවටද නාමල් උුඩුකම කියන්නේ සමුගන්නෙ නෑ වෙන්වෙෙනනෑ කිදිනෙක වෝ අපගේ පැතුම් ඉටබේවී. අයින්සගේෑ හඳුනාගතැකි මනුෂ්‍යදක ජයාව කොහොගේ නිර්ම මහුණේ විය. අය කෝහමත් විාගීතහන් එපා අයට එහෙම වෙන්නෙත් නෑ පැතුම් ම්බිගහ ෙඩිඉන්නවාගේ සපල වෙන්නෝන. මගේ පැතුම් ඉටවෙනවා කියන්න වාහගේ පැතුමාත් ඉටුවෙන කනි බාවා ඔහු එසේ සිතුවා පමණි කීවේ නැත ඇයි අයත් එයන්නවාගේද ඔහ හැඳින් හිලට එදිය ඇසුවා අය නෑ නෑ දෙැන් තමයි පොඩි සටන් විරාමයක් ලැබුණේ වර්ෂාගේ සිනාව හුගේ ලාය හරා කැබුම් පාරක්මෙන් සටාන්යිය ඒ කෝපි කෝපය ඔහුේ පැෑවාය උන්ුවෙන්න්ටික ොන්න ටිකත් ඉත්තවගේඇති කෝපික කොෙඩිපුරදැම් ඇැරි අතයි හටබිය සිතුනේ තා පය දෙකතු නට නිද නොය ඔහ දනන්නේ ඇම අතරකරවාගෙන මොව හෝ කියන්නට ඇදම්ය ෝට සිතුනි. ඇයට දොහෝ දමයනට හිතක් නැත හිත කොහල්ලා ගුලියමෙන් හට මෑයියි කැලවට අහද හැම මහතකම හෝටම තවතක් තැලේ. නිදාගන්න යන්න දහදන්නේ. ඇස්ලා පිළිතුරු දුන්නයි. ටිකක් ඉඳගෙන ඉන්න මටත් පාලුයි මටක් පාලු එසේ කියන්නට ඇගේ කට ආවාය. අය නිදාගන්න මයින්න. මු අයට බදාා කලේ නතද නැවද තෑවනවත්තා ගතහැකි බව දහුදනී එත්තේ හොඳ නැතැ ඕඩ සිතුනි. මටඔවේ පොරොන් රෙද්ද දීලම යන්න බා රැක මතිබූ ොරොුන් රද්දගෙන වශාවෝගේ ලය වැසන්න්නම එඒ දෙමුවාය අවසන එක තැනකද ඇගේ පිඩියත්ල හෝගේ මෝණී වැදි වශාය ගත්තේ හෙම්ම හෝගේ හිසම් පිරිමැදගෙන. මන් ලයිට් එක තුහගෙන මෙයන්නද හෝ හිස්ස වවුව වර්ෂ දදුරාසලූ සවිජින් විදුල් පහන් නිවා දමවා. එඇතම කළුවරවිය දගෙන කොස් හුගේ නල්ලද සිපගන්න ඇගේ බොනො සිතර හිතුනි. කොමක් හතු ුදු ෙව ඇලි විදුර වාන දැල්වන විමමුති උන්නේෙ කොට්ට දි තුරල් රගන සිප ගැමෙනි. ඇය හා විදුලි පාන් නිවාදම පාලටආවාය. කමට අසු චංචල ඇගේ සිදර සිහිවේ අවසාන මෝතය ෝගේ දෙන්නෙත්වල වූ බැල්ම. ඒ නොයි දුර යුතුතියා හිරිවටන සු ආදරනිය බැල්මගේ බැල්ම හදවතර අද නාවන මුරුදු හැඟීම ජීවිතය මින් පර නොකියූ භාෂාවකින් ලියාදුන් කවුයක්වෙෙනිය. යුත ඇදමත වෙලුණ ඒ කවේ රස ඳගත නොහැකල් දුකිින් රස වේදනයක් ලෙසන.